පළත්තල නායතන කිහිපයකට තීරීපත් වූ සභාපතිවරුන් හා නගරාධිපතිවරුන් ඊයේ සහ අද සිය රාජකාරිය ආරම්භ කළා. කොට්ටේ නගරාධිපති ලෙස තීරීපත් වූ නීතිඥ මధుර විතානගේ මහතා අද වැඩභාර ගත්තා. එහි නියෝජ්‍ය නගරාධිපති ලෙස වැඩභාර ගත්තේ ප්‍රේමලාල් අතුකෝරළ මහතායි. හර්ෂිණි සිල්වා මහත්මයා විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මහත්මා දේශපාලනය කරන ඒ වගේම ඉතාමත් විනිවිද භාගික වැඩ කරන දේශපාලන චරිතයක්. එතුමා තමයි අපේ ජයග්‍රහණය වෙනුවෙන් මුලින්ම සුභපතපු කෙනා මට මහා රාත්‍රියේ වල සුභපැතුවේ. ඒ වගේ එතුමාගේ Facebook ගිණුමේ විශාල සටහනක් තමයි තිබුණා කෝට්ටේ අපේ ජයග්‍රහණය සම්බන්ධයෙන්. කවුරු මොනවා කිව්වත් එතුමාගේ ඒ අදහස ඉතා බය නැතුව ප්‍රසිද්ධියේ අදටත් කියනවා. එතුමා ඒ නිවැරදිව හිට ගන්න කෙනෙක් විදිහට සහ අපේ ප්‍රදේශයේ දේශපාලන නායකත්ව විදිහට අපිට අනාගතයේ එතුමාගේ සහයෝගය ලබා ගන්න සහ ලබා දෙවි කියන විශ්වාසයත් අපි ළඟ තියෙනවා. මෙවර කෝට්ටේ මහනගර සභාවේ බලය හිමි කරගත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින්. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ද එක්ව සිටියා. හැදුම් දික්කෝ ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස අද වැඩභාර ගත්තේ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සදයන් බාලචන්ද්‍රන් මහතායි. මෙම අවස්ථාවට ආරුමුගම් තොණ්ඩමන් මහතා ද එක්ව සිටියා. මාතලේ මහනගර සභාවේ නගරාධිපති ලෙස තේරීපත් වුනේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරඟ කළ ඩල්ජිත් අලුයැරේ මහතායි. ඒ සඳහා මම අභිනවයෙන් පත්තු මේ ගරු සභාවේ නියෝජ්‍ය නගරාධිපති අතුරු සඳහා උපනගරාධිපති ලෙස පත් වුණේ සඳනන් ප්‍රකාශ් මහතායි. ඔහුගේ සහයද ඩල්ජිත් අලුයැරේ මහතාට අද හිමි වුණා.